आईबोन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुखया सिद्ध टीवी प्रधान प्रवृत्ति प्रकाशयයි ආරම්භ වන්නේ මම උදේෂා නිඩමේ ගෙදර ප්‍රථම නවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ විශාලතම කහතුගය රේගුවෙන් පන්නද්දී පොලිස් දැලට කිලෝ 33000ක් සමග ලොරි රථ සහ කන්ටේනර් පොලිස් මහරයට තවත් කන්ටේනර් කිහිපයක් පිළිබඳ සැක මේ හදන්නේ ඇදගෙන නාන්න විශ්වහරහා සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා විදේශ රටවල බලපෑම් වලට ලක්වීමයි සමගි ජනබලවේගයෙන් අනතුරු හැඟවීමක් සිලෝන් ටී නාමයට හානි වීමට ඉඩ තබන්න එපා ජනපති තේ කර්මාන්තකරුවන්ට කියයි රජයේ ආයතනවල ආක්‍රමිකතා සිදු කරන පුද්ගලයන්ට ආරක්ෂක ලේකම්වරයාගෙන් රතු එළියක් ආනවිලුන්දාව රක්ෂිතය කැපූ ව්‍යාපාරිකයාට සහ ඩෝසර් රථයේ රියදුරට ඇප දිගින් දිගටම ජනතා චෝදනා මන්තිරු නීතියේ වෙනසක් ත්‍රිරෝද රථ සහ යතුරු පැදි වලට සහනයක් උදෑසන රැස්වීමට සහභාගී නොවීමේ වරදට ගල්නෑව කලන්කුට්ටිය ප්‍රදේශයේ පාසල් සිසුවෙකු පාසලෙන් එළියට අස්කල සිසුවා පාසලේ ඉහළම දක්ෂතා දක්වන්නෙකු බවටත් හෙළි වෙයි ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත පසුගිය කාලය පුරාවටම අපේ රටට විදේශ රටවල් වලින් විශේෂයෙන්ම ඉන්දියාවෙන් නීති විරෝධී ආකාරයට කහතොග රැගෙන ඒමේ පුවත් වාර්තා වුණා. විටින් විට ආරක්ෂකාංශ විසින් මෙබ වැටලීම් සිදු කරමින් මේ සම්බන්ධයෙන් නීති විරෝධීව ශ්‍රී ලංකාවට කහගෙනන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පුළුල් කර තිබුණා. මේ අතරතුර රේගුවේ සිට ගෙන එන ලද කහ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නට පොලිසිය සමත් වී තිබෙනවා. බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කළා. කහ කිලෝ 33000කට අධික ප්‍රමාණයක් මෙහිදී සොයා ගන්නට පොලිසියට හැකියාව ලැබුණා. එය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වූ විශාලතම නීති විරෝධී කහතොගය බවයි පොලිසිය පවසන්නේ. කර්කියුමා ලොංගා හෙවත් කහ දකුණු ආසියාවේ මැද පෙරදිග රටවල ආහාර පිසීමේදී කුළුබඩු ලෙස භාවිත කරනු ලබන අතර දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව කහ ඖෂධ සඳහා යොදාගනු ලබන්නේ ඈත අතීතයේ සිටයි. ස්වාභාවික විස බීජ නාශකයක් වන කහ ලොව තුල කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග අධික මිලකට අලෙවි වුණා. මෙහිදී පාරිභෝගික සේවා අධිකාරිය විසින් පාලන මිලක් නියම කළද පාලන මිලක් නොමැති අවස්ථාවලදී කහ කිලෝ 1 රුපියල් 2000, 2500 සහ 3000 මෙන්ම 3500 අතර මිලකට අලෙවි වුණා. තොග වැළඳුන් පවසන පරිදි කහ කැබිලි සඳහා පාලන මිලක් නියම නොකර කහ කුඩු සඳහා පාලන මිලක් පැනවීම තුලින් කහ මිල පාලනය කිරීම අර්බුදකාරී වනවා. කෙසේ වෙතත් මේ වන විට රට තුළ පවතින කහ හිඟය හමුවේ විවිධ පාර්ශව නීති විරෝධී අයුරින් මෙරටට කහ ගෙන්වීම සිදු කර ඇති අතර මුහුදු මාර්ගය ඔස්සේ ගෙවුණු මාස 8ක කාලය තුළදී පමණක් මෙරටට නීති විරෝධීව ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 15000කට අධික ප්‍රමාණයක් නාවික හමුදා විසින් සිය බහරයට ගෙන තිබෙන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා සඳහන් කලේ. මේ අතර මෙතෙක් මෙරටට ගෙන්වන ලද විශාලතම නීති විරෝධී කහතොගය අද බ්ලූ මැන්ඩල් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ලද තොරතුරක් මත සිදු කරන ලද මෙම වැටලීමේදී බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක් තුල තිබූ අඩි 40ක කන්ටේනර් බහලුම් 3ක තිබී සොයාගෙන ඇති කහ කැබලි තොගය කිලෝ 33000ක් වන අතර එහි තිබී නීති විරෝධීව ආනයනය කරන ලද උඳු කිලෝග්‍රෑම් 3000ක් සහ වීදුරු තොගයක්ද පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. තීරුවද මුදල් වංචා කරමින් රේගුවෙන් නීති විරෝධී ආකාරයෙන් පිටතට ගන්න ලද කහ කිලෝග්‍රෑම් 33000ක් අඩංගු කන්ටේනර් රථ 3ක් සහ ඒවා නැවත පටවා යැවීමට සූදානම් කර තිබුණු තවත් වාහන 4ක් ලොරි රථ 4ක් ඒ රථවල රියදුරන් සහ මේ කටයුත්ත සම්බන්ධ වෙච්ච ප්‍රධාන සැකකරු ඇතුළු තවත් සැකකරු දෙන්නෙක් මුළු සැකකරුවන් 10 දෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට බ්ලූ මැන්ඩල් පොලිසිය නිලධාරීන් සමත් වෙලා තියෙනවා. මේ අත්අඩංගුවට ගත්ත කහතොගේ වටිනාකම රුපියල් කෝටි 11ක් පමණ බව දැනගන්න ලැබිලා තිනවා. මේ ව්‍යාපාර සමග පිටපස සිටින සියලුම පුද්ගලයන්ව කෙටි කාලයක් තුළ අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් අපි ආරම්භ කරලා මේ කහතොගේට අමතරව උඳු වටවලා තිබ්බා. ඒකම වීදුරු සහිත දී රාමු සුරලා ඉතාම සූක්ෂම ලෙස ගෙනාවට සැලසුම් කරලා තිබේ. මහා මාර්ගයේදී මේක පරීක්ෂාවට ලක් කරන පොලිස් නිලධාරියෙකුට වෙනත් ආරක්ෂක නිලධාරියෙකුට සැකයක් නොසිතන ආකාරයට ඉතාම සූක්ෂම ලෙස තමයි මේක අසුරලා තිබ්බේ. නමුත් පොලිස් නිලධාරීන්ගේ දැඩි සෝදිසිය නිසා මේ කටයුත්ත අල්ලගන්න හැකියාව ලැබිලා තියෙනවා. මේ අතර අදත් ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 1058ක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. හලාවත මොය ආසන්නයේ බෝට්ටුවකින් අදාළ කහතොගය පොලිතින් මලු 21ක අසුරා තිබී ඇති අතර නාවික හමුදාව විසින් අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් කිසිවෙකු එහි සිට නොමැති බවයි අප වෙත සඳහන් කළේ. එම සැකකරුවන් සොයා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. කාලකුණේ සිදුවන වෙනස්කමක් පිළිබඳ තොරතුරු කාලවිදා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ වාර්තා කළා. ඒ අනුව නිර්සදිග මෝසම් තත්ත්වයේ සක්‍රියවීමත් සමගම දිවිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සමග තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බවයි කාලවිදා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ. දිවයින හරහා නිරිතදිග මෝසම් තත්වය සක්‍රියව පවතින බැවින් දිවයිනේ නිරිතදිග කොටසේ සහ වයඹ පළාතේ වැසි තත්වයේ తాවකාලික වැඩිවීමක් අද දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද රාත්‍රියේ සබරගමුව මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක සහ 150ක පමණ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර උතුරුමැද පළාතේද වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි අතර දිවයින හරහා උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක 60ක පමණ තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර හෙට දින සබරගමුව මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති අතර සබරගමුව පළාතෙත් ගාල්ල මාතර නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි අතර උතුරුමැද පළාතේද වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සිදු කරන පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගැනීමේ ක්‍රියාදාමය මේ වන විටත් ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ කොළඹදී පැවති වැඩසටහනකට එක් වෙමින් දැනට සති 4-5කට ඉස්සෙල්ලා මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නැත්නම් CID එකේ වෙනම අංශයක් ස්ථාපිත කළා ඉඩම් මංකොල්ලයට විරුද්ධව. රජයේ සේවයේ අවුරුදු 15ක් විතර වැඩ කළා. ඉන්න ගයක් නැහැ, කුලියට ඉන්නේ දරු බඹුලොත් එක්ක. ගිහිල්ලා ඉඩම් කෑල්ලක් ගන්නවා පර්චස් 10ක් 15ක් කොහෙන් හරි තියෙන බැංකු ලෝන් අරවා මේ ඔක්කොම අරගෙන ඉතුරු කරපු සල්ලිත් අරගෙන මාස 7-8කට පස්සේ එනවා ඉඩම් කෑල්ල බලන්න. ඇවිල්ලා බලනකොට වෙන කෙනෙක් ඒකේ පදිංචි වෙලා ගයක් හදාගෙන මෙන්න ඔප්පුව රෙජිස්ටර් කරපු ඔප්පු කාට කියන්නද නොනවරි මහත්වරුනේ. ඕක තමයි අද තියෙන තත්ත්වය. මේකට පිළියමක් වහාම අවශ්‍යයි. වෙච්ච දේවල් වුණා අපි ක්‍රමක්‍රමයෙන් ඔය ආයතන සියල්ලේම තියෙන අක්‍රමිකතා කරන අයවලුන් නීතියේ රැහැනට හසු කරගන්නවා. රටේ ජනතාවගේ ආරක්ෂාව සපයන්න නම් රටේ ජනතාවගේ ආරක්ෂාව සහතික කරන්න නම් ඒ වගේම අනාගත පරම්පරාවට ආරක්ෂාව සහිත සුරක්ෂිත රටක් නීතිගරුක රටක් විනයගරුක රටක් ඇති කරන්න නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන හැම කෙනෙක්ම සන්තෝෂෙන් තමන්ගේ රාජකාරිය කරන්න ඕනේ. පොඩි මිනිහා සන්තෝෂෙන් හිටියේ නැත්නම් ප්‍රතිඵල ලබා ගන්න බෑ. අත්අඩංගුවට ගනු ලැබූ ආනවිලුන්දාව අබේ භූමියේ කොටසක් ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් දෙදෙනා අපමත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු නියම කළා. ඒ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර අපමතයි. ආනවිලුන්දාව රම්සා තෙත්බිම අබේ භූමියට අයත් ඉඩමක් අනවසරෙන් ඩෝසර් කර ඉස්සන් කොටුවක් ඇති කිරීම සඳහා කිසියම් පිරිසක් පසුගියදා කටයුතු කර තිබුණා. ඉනතුරුවයි මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විසින් හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණේ. මෙම සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 27 වෙනිදා ආරච්චි කට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවටගෙන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. එලෙස අත්අඩංගුවට ගනු ලැබූ ව්‍යාපාරිකයා සහ ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ ප්‍රියතුරුවරයා අපමත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු මංජුල රත්නායක මහතා අද නියෝග කළා. ඒ රුපියල් ලක්ෂ 100 බැගින් වන ශරීර අපමතයි. දිසා විනිසුරුවරයා විසින් අපමත මුදා හරින ලද්දේ මුන්දලම කීරියන් කල්ය ප්‍රදේශයේ පදිංචි ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකාරියෙකු සහ උඩප්පුව පින්කට්ටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලු සාක්ෂි අධිකරණයේ හමුවේ ගොනු කරන ලෙසත් අනතුරුව සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් වන්නේ නම් ඔවුන්වද අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දිසා විනිසුරුවරයා ආරච්චි කටුව පොලිසියට නියෝග කර තිබෙනවා. බණ්ඩාරගම අටලගම ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහර දුන් සිද්ධියේ ප්‍රධාන සැකකරු බණ්ඩාරවල ප්‍රදේශයේදී ඊයේ දින අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණ ඉදිරිපත් කළ අතර ඔහු මේ මාස 22 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පසුගිය 9 වෙනිදා බණ්ඩාරගම අටලුගම මාරාව ප්‍රදේශයේ නිවසක් තුල ගංජා ජාවාරම් සිදු කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව එම නිවස වැටලීමට ගිය අවස්ථාවේදී එහි සිටි කාන්තාවන් සිව් දෙනෙක් හා පිරිමි පුද්ගලින් සිව් දෙනෙකු අදාළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණා. එහිදී එම පිරිස පොලිස් නිලධාරීන්ට පහර දී තිබූ අතර ඉන් උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් කාන්තා පොලිස් සැරයින්වරියක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලැබුවා. අදාළ පහර දීම සම්බන්ධයෙන් කාන්තාවන් 3 දෙනෙක් හා පිරිමි පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසිය විසින් එදිනම අත්අඩංගුවටගත් අතර මෙම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු ඊයේ රාත්‍රී 10ට පමණ බණ්ඩාරවිල බස් නැවතුම් පොලේදී පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මොහොමඩ් ෆාරිෆ් රිෆායි නොහොත් ගොටුකොළ රිෆායි නැමැති පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක් වී ඇති මාතෘකාවක් කොළඹ මන්තීරු නීතිය. මේ සම්බන්ධයෙන් විවිධ චෝදනාවන් සහ ඒ වගේම විවිධ යෝජනාවන්ද ඉදිරිපත් වෙමින් පවතින පසුබිමක් තුළ මෙම මන්තීරු නීතියේ වෙනසක් සිදු කරන්නට පොලිසිය කටයුතු කර තිබෙනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වාහන තදබදයට විසඳුමක් ලෙස ක්‍රියාත්මක කළ මන්තීරු නීතියේ පෙරහුරු කාලය තවත් සතියකින් දීර්ඝ කිරීමට පියවරගත් බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂා පිළිබඳ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කළා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වාහන තදබදයට පිළියමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මාවත බේස්ලයින් මාර්ගය, හයිලෙවල් මාර්ගය සහ ගාලු පාර කේන්ද්‍ර කරගෙනමින් මන්තීරු නීතියේ පෙරහරුව 5 වෙනි දිනටත් අද ක්‍රියාත්මක කෙරුණා. එසේම බස් ප්‍රමුඛතා මන්තීරු නීතිය ඇතැම් ස්ථානවල නිසි පරිදි ක්‍රියාත්මක වුවද ඇතැම් රියදුරන් එම උපදෙස් ක්‍රියාත්මක නොකරන ආකාරය අප කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා. මේ අතර ත්‍රිරෝද රථ සහ යතුරු පැදි බස් රථ සඳහා වෙන් කර ඇති මන්තීරුවේ පමණක් දහවණය කළ යුතු බවට පොලිසිය සඳහන් කළද හෙට සිට එම නීතිය ක්‍රියාත්මක නොකරන බවට රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳව අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා අපකල විමසීමකදී සඳහන් කළා. බස් රථ මන්තීරුවේ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි ගමන් කිරීම නිසා ඇතිවන අධික තදබදය හේතුවෙන් හෙට සිට එලෙස එම නීතිය ඉවත් කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ. යනුව මන්තීරු 3ක් සහිත මාර්ගයක යතුරු පැදි සහ ත්‍රිරෝද රථ දහවණය කිරීමේදී බස් රථ ගමන් ගන්නා වම්පස මන්තීරුවට අමතරව මැද මන්තීරුවේ ගමන් කිරීමටද ඔවුන්ට අවස්ථාව හිමිවනවා. එමෙන්ම ද්විත්ව මන්තීරු සහිත මාර්ගවල වම්පස තීරුවේ බස් රථ සහ යතුරු පැදි දහවණය සඳහාද දකුණුපස මන්තීරුව මෝටර රථ සහ වෑන් රථ සඳහාද වෙන් කර තිබෙනවා. විශේෂයෙන්ම පළවෙනි මන්තීරුවත් දෙවනි මන්තීරුවත් බස් රථ යතුරු පැදි සහ ත්‍රිරෝද සඳහා වෙන් කරගෙන අද දින එම පෙරහරුව පැවැත්වුවා. එහිදී පසුගිය දින 4 කාලය තුල වැඩසටහන අනුව අද දින වාහන තදබදය අවම කර ගැනීමට හැකියාව ලැබුණා. එම නිසා අපි එළඹෙන 21 වෙනි සමුදා දින සිටද මෙම මන්තීරු නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි මේන් බලාපොරොත්තු වෙන්නේ මාර්ගයේ භාවිතා කරන රියදුරු මහතුන්, පැදිකරුවන්, ඒ වගේම ත්‍රිරෝද රථ රියදුරු මහතුන්ගේ විනයක් ඇතුව මාර්ගයේ හරියාකාරව මන්තීරු නීතිය ක්‍රියාත්මක කිරීම. විශේෂයෙන්ම මේ බස් ප්‍රමුඛතා මන්තීරු නීතිය උදෑසන පැය 6 සිට 9 දක්වා කාලයේ සවස් වරුවේ 16 පැය සිට 19 දක්වා කාලයේ වන අතර එම මාර්ගයේ පාවිච්චි කිරීමේදී අනෙකුත් වාහනවලට හිරිහැරයක් සිදු නොවන අතර මෙම මන්තීරු නීතිය කඩ කරන රියදුරු මහතුන් පැදිකරුවන්ට විරුද්ධව රුපියල් 2000ක දඩ මුදලක් ගෙවීමට සිදු වෙනවා. ගවඝාතනයට එරෙහිව සියත ප්‍රවෘත්තිංශය ගෙනෙන විශේෂාංගයයි දැන්. මිනිසාගේ ළඟම මිතුරා නොවුනාට මිනිසාට ජීවත්වීම සඳහා විශාල දායකත්වයක් දරන මිනිසාගේ සවිය බවට ගවයා පත්ව තිබෙන්නේ අද ඊයේ නොව ඈත අතීතයේ සිටයි. ආදරය කරුණාව ඉතා හොඳින් වටහා ගත හැකි සත්වයෙකු වන ගවයා ඇතැම් අවස්ථාවලදී පෞලක ජීවය බවටද පත්වනවා. එලෙස ගවයින් සහ එළදෙනුන්ගෙන් ජීවිකාව ගෙන යන පුංචි පවුල් වගේම මිලියන ගණන් ආදායම උපදවන කෝටිපතියන් බිහි කරන්නටද මෙම සත්ව කොට්ටාශයට හැකිව තිබෙනවා. එහෙත් මෙම අහිංසක සත්වයන්ගේ ජීවිතය අවසානයේදී මස්කඩේ කොක්කෙන් අවසන් කරන්නට තරම් මිනිසා සාහසික වන්නේ කෙසේද? කිරි මව්වරුන් ලෙස සැලකෙන එළදෙනුන්ගෙන් කිරි ලබාගත් පසු එළදෙනට කිරි නිෂ්පාදනය කිරීමට නොහැකි වන මොහොතේ මස්කඩේට යැවීම කොතරම් සාධාරණද? ගවයන් මරන්න එපා. ගවයන් තමයි අපිට කිරි දෙන්නේ. ගවයන් මැරුවොත් හොඳ නෑ. මස් මාළු කන්න එපා. මේ සත්ත්වයා කිරි සත්ත්වයා. මේ තවත් සත්ත්ව ඝාතනයක් නෙවෙයි. මේක සමහර උරුදෙක්ම ප්‍රකාශ කර සිටිනවා තවත් සත්ත්ව ඝාතනයක් කියලා. මේ තවත් සත්ත්ව ඝාතනයක් නෙවෙයි. එදත් අපි විරුද්ධ වුණා, අදත් විරුද්ධ වුණා, හෙටත් විරුද්ධ වෙනවා. මේ ඉතා ඉක්මනට කෙටුම් ගතක් සම්මත කරගෙන මේ ක්‍රියාත්මක කරන්න ඒ සඳහා සියත දරන සහයෝගයට ශ්‍රී ලංකා ජනතාවේ වාසීන් සියලු දෙනාම සියත අධ්‍යක්ෂ මණ්ඩල කාර්ය මණ්ඩල මේ අවස්ථාවේ සුබ පතනවා. බොහෝම ස්තුතියි, බොහෝම පිං. සියත නාලිකාව තව ඝාතනයට එරෙහිව ගත් මේ දැඩි පියවරට මා අතිශයින්ම ප්‍රශංසා කරමි. එමෙන් මෙතෙක් කාලයකට එවන් දැඩි තීරණයක් ගත් කිසිවෙක් ගැන නම් ආසා නැහැ. ඉතින් මේ සදාටම අප මාතෘභූමිය තුලින් මේ තීරණය සම්පූර්ණයෙන් අපේ රටෙන් මේ ගව ඝාතනය තුරන් වෙන තුරුම මේ නොනවත්වා මේ ඉදිරියට ගෙනියන්න කියා මා ඉල්ලා සිටිමි. ගවයා කියන්නේ අතීතයේ ඉඳන් කෘෂිකර්මයට ප්‍රයෝජනවත් වෙච්ච තමන්ගේම ගෙදර සමාජිකයෙක් මව පියා හා සමානව සලකපු සත්වෙක්. ඒ වගේම හින්දු භක්තිකයන් විසින් පූජනීයත්වයට අරගෙන පූජනීයව සලකන සත්වයෙක් හැටියට බොහෝ ගෞරවාදරයට පාත්‍ර වෙන සත්වයෙක් තමයි ගවයා කියන්නේ. ඒ ගව ඝාතනය නතර කිරීම සඳහා අපේ හාමුදුරන් වහන්සේලා පවා ජීවිත පූජා කරන්නට යෙදලා තිබෙනවා මේ ගවයා ඝාතනය කිරීමට විරුද්ධව. ඒ නිසා මේ ගව ඝාතනය පිළිබඳව ජනාධිපතිතුමා විසින් අරගත් තීරණය පිළිබඳව අපි ප්‍රශංසා කරන ගමන් ත්‍රිකුණාමල ප්‍රදේශයේ මහා සංඝරත්නය ඒ වගේම අනිකුත් ජාතීනුත් ඒ හා සම්බන්ධව එකඟ වෙනවා ඇතයි මම විශ්වාස කරනවා. පරක්කු වෙලා හරි මේ ගත්ත තීරණය ඊටාම වටිනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඉතින් මේ පළවෙනි පියවර වශයෙන් තාම වැදගත් පියවරක්. ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා අපේ සංවිධානය වෙනුවෙන් මේ ගත්ත පියවරට. මේ වෙලාවේ මේ ගවමස් තහනම මේකට අවශ්‍ය ප්‍රධාන කට්ටිය තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. 1980 ආහාර පනත යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තමයි ආහාර පිළිබඳ තවත් සුවිශාල කාර්යභාරයක් පැවරලා තිබෙනවා. හැබැයි එයාලට මේ කාර්යභාරයට අමතරව ඒගොල්ලන් පවර්ලා තිබෙනවා මෙන්න මේ ගව ඝාතනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අනුමැතිය. මේක මේ රටේ කතා කළ යුතු මාතෘකාවක්. ඇත්තටම මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තමන්ගේ රාජකාරී නිසා දැනම හෘද සාක්ෂියක එකඟව මැරි මැරි එමෙස උපදිනවා. මොකද මරණ හරකෙක් පාසා මේ රටේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනිවාර්ය අනුමැතිය ලබා දෙන්න ඕනේ. ඒ නිසා අපි අගමැතිවරයන් ඉල්ලා සිටිනවා ප්‍රථමයෙන්ම කළ යුත්තේ මාසයේ කාලය ඇතුළතදී ගව ඝාතනය තහනම් කරනවා නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒ ගව ඝාතනය කිරීමේ අධීක්ෂණ ක්‍රියාවලින් වහාම ඉවත් කරන්න. අපි ඉල්ලනවා සෞඛ්‍ය ඇමති පවිත්‍රාවන්‍ය ආරච්චි මෙතනියත් ඒ වගේම චන්නජයසෝන මහත්තයත් ඒ වගේම සිසර ජයකොඩි ඇමතිවරයාත් අපි මේ ඉල්ලා සිටිනවා මේ ගව ඝාතන තහනම ක්‍රියාත්මක කරන්න මේ කාලය තුල ඔබලාගේ අමාත්‍යාංශයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මහතුරු අන්න මේ ගව ඝාතන අනුමත දෙන්න ඕනේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තමයි මේ ගවයා සෞඛ්‍ය සම්පන්නයි, නිරෝග සම්පන්නයි, කුල රෝග නැහැ, මේ රෝග නැහැ කියලා නිර්දේශ කරන්නේ. මේක වැරදි නම් හෙට මේ නාලිකාව ඉස්සරහා මම මේ කියන වැරදි නම් මට යන්න පුළුවන් අධිකරණ මාව නීති ක්‍රියාත්මක කරන්න. මේක තමයි ඇත්ත. दीर्घ कालेक सिट लोवर सियलू रटवाल अतरे महत् आकर्षणයට ලක්ව ඇති සිලෝන් ටී නාමයට හානි වීමට ඉඩ නොතබන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තේ කර්මන්තශාලා හිමියන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ අද පැවති වැඩසටහනකදී දිගටම මගේ අර බුද්ධි වාර්තා එනෝනේ හැමදාම. ඉතින් ඒකේ තේ ෆැක්ටරිස් අල්ලලා සීනියක් කැල්ලුවා, තාමනදෙක් කැල්ලුවා මෙහෙම කියලා එක පත්තරේ විශාල වශයෙන් ආටිකල්ස් ගියා. ඉතින් මේවා ගියාම මේක යනවා මේවා එම්බසීස් බලනවා. එම්බසීස් බැලලා ඒක ඊට පස්සේ ඒක රටවල් වලට යවනවා. එතකොට අපේ තේ මාකට් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යයි. අපේ ක්වොලිටි සිලෝන් ටී කියන එක මේක නවත්තන්න ඕනේ. හොඳට කරන තේ ෆැක්ටරිස් වලටත් අන්ෆෙයා. ඊළඟට මුළු රටක් වෙනුවෙන්ම අන්ෆෙයා. ප්‍රධානතම ෆොරින් එක්ස්චේන්ජ් earner නේ දැන් මේක වැඩි කරන්න මෙච්චර දඟලනාස්සේ ඒ වගේ වැරදි ඒවා කරාම ඒක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ. කෙමිකල්ස් ගේන තැන ඉඳලා ට්‍රේස් කරන්න ඕනේ. එතකොට අපි දන්නවා මොකටද යන්නේ කියලා. මේකත් හරියට නිකන් ඩ්‍රග්ස් කරනවා වගේ. ඉතින් උඩුකාරයෝ අල්ලනවා වගේ මේකත් අල්ලන්න ඕනේ. මොකද මේකෙත් වෙන ඩැමේජ් එක විශාලයිනේ. ඒක කොහේ හරි ඉන්න මුදලාලි කෙනෙකුට බිස්නස් නැති උනායි කියලා අපිට මුළු රටක බිස්නස් රටක නම තේවල මේක නැති කරන්න බෑනේ. ඒකින්ද මොන මිනිහා කරා කිසිම දේශපාලන බලපෑමක් වෙන්න විදියක් තියන්න බෑ. ඔය හැම වැරදි තේ වශයෙන් වලින් වෙන වැරදි ඔක්කොම අනිවාර්යෙන් නවත්තන්න ඕන. දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 37 වෙනි ගුණානුස්මරණ උත්සවය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. හෙක්ටර් කොබ්බෑකඩුව සංසදය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනය විසින් සංවිධානය කළ මෙම අවස්ථාව සඳහා එක් වූ අග්‍රාමාත්‍යවරයා හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදු කළා. මෙහිදී හෙක්ටර් කොබ්බෑකඩුව සංසදය විසින් අග්‍රාමාත්‍යවරයාට සමරුතිලනයක් සහ ග්‍රන්ථයක්ද පිළිගන්වනු ලැබුවා. මෙම අවස්ථාව සඳහා වෙළඳ අමාත්‍ය බන්දුලු ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂේන්ද්‍ර රාජපක්ෂ, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ සහ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ පවුලේ සමාජිකයින් ඥාතීන් සහ සම්භාවනීය අමුත්තන් රසක් එක්වී සිටියා. දෙවයිනේ ප්‍රමුඛතම යතුරු පැදි ආනයනය කරනු ලබන නියෝජිතයින් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ඔවුන් වර්තමානයේ මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. දිවයිනේ ප්‍රමුඛතම යතුරුපැදි ආනයනය කරනු ලබන නියෝජිතයින් පිරිසක් පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී වර්තමානයේ ඔවුන් මුහුණ දී සිටින ගැටලු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා. මේ දිනවල මෙරට වෙළඳපොළ තුළ ඉල්ලුම සඳහා යතුරුපැදි නොමැති බවත් දෙවසරකට සරිලන වාහන අතිරික්තයක් ඇති බවට කරනු ලබන ප්‍රකාශ සත්‍ය නොවන බවත් ඔවුන් විපක්ෂ නායකවරයා සමග ප්‍රකාශ කර සිටියා. පොදුවේ මෙරට වාහන වෙළඳපොළ තුළ පවතින ගැටලු රාශියක් පිළිබඳවද ඔවුන් ප්‍රකාශ කළ අතර විපක්ෂය ලෙස මේ පිළිබඳව සිය දැඩි අවධානය යොමු කරන බවයි විපක්ෂ නායකවරයා අදාළ නියෝජිතයින් පිරිසට සාතික වී ඇත්තේ. පළාත් සභා ක්‍රමය මෙරටට සුදුසුද යන්න පිළිබඳව තමා පුළුල් ලෙස අධ්‍යයනය කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ දවස්වල පුවත්පත්වල ප්‍රකාශ වෙලා තියෙනවා මම රාජ්‍ය ඇමති හැටියට මේ පළාත් සභා අවශ්‍ය කළ යුතුයි කියලා ප්‍රකාශයක් දැන් පුවත්පත්වල යනවා. ඒ ගැන ජනතාව අතර කතිකාවකුත් ඇති වෙලා තියෙනවා. අවශ්‍ය කරන්න කියලා අපි කිව්වේ නැහැ. නමුත් අපි දන්නවා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ පළාත් සභා අපිට පැටෙව්වේ නැත්නම් අපිට පළාත් සභා ක්‍රියාත්මක කෙරුවේ 13 වෙනි සංශෝධනය අනුව ජයා ජයවර්ධන ජනාධිපතිතුමා ඇඳිර නීතිය දාලා ඉන්දියාවේ තියෙන ආකෘතිය තමයි අපිට කලේ මිසක් ඒක නිම අධ්‍යයනය කරලා කරපු දෙයක් නෙමෙයි කියලා තමයි මම හිතන්නේ. මේදා පළාත් පාලන කෙලින්ම තිබ්බේ මධ්‍යම රජය යටතේ. අද ඒක පළාත් සභාවට ඇවිල්ලා තියෙන නිසා පළාත් පාලන ආයතන වලට තියෙන අවධානය අඩු වුණාද කියන එක තමයි ලේකම්තුමා අපි බලන්න ඕනේ. ඒ වගේ චෝදනා බොහෝ දුරට තියෙනවා. පළාත් සභාව අවශ්‍ය කරනවා කියලා බය වෙන්න එපා. දෙන එක මම තාම මේ නිර්දේශය දෙන්නේ නැහැ. නමුත් අත්ත වශයෙන් මම දැන් රාජ්‍ය ඇමති හැටියට මට යම් කිසි ස්ථාවරයක් තිබ්බනම් මම ඒක අධ්‍යයනය කරනවා. අත්ත වශයෙන්ම මේක සෙතක් වෙනවද, ද්විකරණය වෙනවද, මොනතරම් මුදලක් යනවද, පළාත් සභාව නැතුව දැන් අවුරුදු දෙකක් ඕගොල්ලෝ ඉතාම හොඳින් මේක පාලනය කළා. ඒක රට පස්සට ගියාද, අදයි වෙනකොට ඒකේ යම් කිසි සංශෝධනයක් කරනවද, ඒ තුලින් තමයි අපි මේ වාර්තාව දෙන්නේ. විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ අහෝසි කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදුබණ්ඩාර මහතා පවසනවා. විසිවෙනි සංශෝධනය අම්මෙක් තාත්තෙක්නෙත් දරුවෙක් විදිහට තමයි මේක බිහිවෙලා තියෙන්නේ. පගමැතිතුමා පත් කරා මේක නිරීක්ෂණය කරන්න වාර්තා ඉදිරිපත් කරන අනුකමිටුවක්. ඒ අනුකමිටුවේ GLP රිස් මැතිතුමා, සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, අලිස් සබ්ලි මැතිතුමා, ඒ වගේම විමල් වීරවංශ මැතිතුමා සහ උදේ ගමන්පිල මැතිතුමා ඉඳලා තියෙනවා. අඩුසරමේ අගමැතිතුමාගේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නවත් දුන්නේ නැහැ. මේ වාර්තා ඕනේ නැහැ කියලා තමයි දා කැබිනට් මණ්ඩලේ කතා කරලා තියෙන්නේ. එහෙනම් මේ 20 වෙනි සංශෝධනයේ ඉන්නේ ඉස්සෙල්ලා අගමැතිතුමාට මෙහෙමනම් සලකන්නේ 20 වෙනි සංශෝධනය ගෙනාවෙන් පස්සේ අගමැතිතුමාට වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු මේකට ඡන්ද දෙනවා නම් දෙන්නේ Taman සතු බලතල සියල්ල නැති කරන්න. ඇමතිවරුන්ට අහුම්කන් නොදී ගෙනාපු එකක් විදිහට මම මේක දකින්නේ. අගමැතිතුමා නිකම්ම එක් කරනවා. අපි කියනවා කරුණා කළා මේ 20 වෙනි සංශෝධනයේට විරුද්ධව කරන්න පුළුවන් හැම ක්‍රියාවලියක්ම අපි කරමු. දැන් මේකේ මේ බලතල නැතුව තමයි අර මිනි මරුන් වලට එල්ලුම්ගස් කිය මිනිස්සු පාර්ලිමේන්තු ගෙනාවේ. මේක ආව නම් තව කොහොම වෙයිද කියලා අපි අහනවා. මේ 2020 දී මේ අය 20 වෙනි සංශෝධනයක් ගේන්නේ නැවතත් මරණකම් ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන් ඒකාධිපතිවරයෙක් බිහි කරන්න අපි දන්නේ මේකට පස්සේ මොන වගේ තත්වයක් ඇති වෙයිද මේ රටේ නැවත මැතිවරණයක් තියෙයිද ඒවත් වෙනස් කරන්න පුළුවන් බලයක් ගනීද ඒකාධිපතිවරයෙක් බිහි කරයිද කියලා සැකයක් අපිට තියෙනවා පුද්ගලයෙක්ට නෙමෙයි ශ්‍රී ලංකාවටයි මේකෙන් හානියක් ඇති වෙන්නේ එතකොට ජාත්‍යන්තර වශයෙන් මේ නැවතත් අපි බලපෑම් වලට ලක්වන කාරණා පිළිබඳව නේද මේගොල්ලන් දැන් ආයෙ කටයුතු කරන්නේ දැන් ගමක ගෙදරක නෝනායි මහත්තයයි ගහගෙන මහත්තයා නෝනට අම්මාණයට ගහලා ඉවරලා පොලිසියට එන්න එපා කිය. මේක මගේ නෝනා මගේ ගෑණි මං ඕන්නම් ගහනවා කිය. එහෙම බෑනේ. මහත්තයා නෝනට ගහනවා නම් අල්ලපු ගෙදරකින් කෝල් එකක් දානවා පොලිසියට. ඒක නතර කරන්න බෑ. ඒ වගේම තමයි රටක් හැටියට රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සිදු කරනවා නම් අනිත් රටවල් වලින් බලපෑම් ඉල්ල වෙනවා. මේ දැන් වෙන්නේ ඇදගෙන නානවා වගේ දේවල්. माकदुरे मधोष के समीपतम गोलेक वन आमी शिव नेमति अनुवात नामेन हंदुनु लबन सेककारू अलुत्गम प्रदेशयेदी अतरंग गोडगे नेति वेनवा मे अतुलु आरक्षक अंश दिवेनपुरा सिदु कළ මෙහෙයුම් පිළිබඳවයි දැන් තොරතුරු माकतुरे मधुष के समीपतम गोलेकुवन अलुद्गम पादागोड प्रदेश पदिंची आमिशिवा नेमत्ता अलुद्गम पादागोडदी अत्तरंगोटගෙන තිබෙනවා කලුතර කොට්ටාස විස මත්ද්‍රව්‍ය වැටලීම් මේකකයේ සිදු කළ මෙම වැටලීමේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3ක් ෂොට්ගන් අවියක් ජීව අත්බෝම්බයක් යුද හමුදා නිල ඇඳුම් දෙකක් වෙඩිනවා දෙන කබායක් ජීව පතරම් 10ක් යුද හමුදා හිස්පැසුමක් පොළොන්නරුව සිටියමක් සහ 231 වන බලසේනා මූලස්ථානයේ ලිපි ලේඛන කිහිපයක්ද සැකකරු සතුව තිබී පොලිස් අත්තරංගුවටගෙන තිබෙනවා හෙරොයින් බෙදාහරමින් සිටි ගොතටුව දොඩංගහයේන ප්‍රදේශයේ පුද්ගලයෙකු ගොතටුව පොලිසිය වෙත ලද තොරතුරක් මත අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබේ හෙරොයින් ග්‍රෑම් 35ක් හමු වී ඇති අතර සැකකරු විසින් යතුරු පැදියක් ආධාරයෙන් සිය ගනුදෙනුකරුවන් වෙත කලක පටන් මද්‍රව්‍ය බෙදා හැර ඇති බවද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත අදාළුවම සිදු කළ විශේෂ වැටලීමකදී යතුරු පැදියක් ආධාරයෙන් හෙරොයින් අලෙවි කළ මවක් පුතෙක් සහ ඔහුගේ මිතුරෙකු අත්අඩංගුවට ගැනීමට කොච්චිකඩේ පොලිසිය සමත් වී තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් සන්තකයේ තිබේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1ක්, හෙරොයින් මිලිග්‍රෑම් 910, මිලිග්‍රෑම් 925, මිලිග්‍රෑම් 915 බැගින් වූ පැකට් 3ක් සහ මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 35,000ක මුදලක් පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා. සිය පුතුන් දෙදෙනා සමග හෙරොයින් ජාවාරම්ක නිරත වූ 60 හැවිරිදි කාන්තාවක් පල්ලෙවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාන්තාව කොටදිනියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඇගේ එක් පුත්‍රයෙක්ද මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින බවයි පොලිසිය සඳහන් කළේ. කලුතර කොට්ටාස දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත මතුගම නගරයට සහ අවට ප්‍රදේශවලට ගංජා බෙදා හැරී සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන්ට වේදනානාශක පෙති අලෙවි කිරීමේ ජාවාරම්ක නිරත කාන්තාවක් සහ තරුණයෙකු දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් සන්තකයේ තිබූ වර්ග 6කින් යොත් වේදනානාශක පෙති 8023ක් පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් තරුණයා ඔහුට අයත් බටහිර ඖෂධ අලෙවි සැලක බලපත්‍රය උපයෝගී කර ගනිමින් විවිධ ආයතන වලින් අදාළ වේදනානාශක පෙති ලබාගෙන ඇති අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආසන්නයේ ලොතරේ අලෙවි කුටිවල සිට අදාළ වේදනානාශක පෙති කාන්තාවක් හරහා අලෙවි කර ඇති බවද පොලිසිය සඳහන් කළා. ඇල්පිටිය බල ප්‍රදේශයේ අද අලුයම සිදු කළ හදිසි වැටලීමකදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 6 දෙනෙක් හෙරොයින් ග්‍රෑම් 3ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් සැකකරුවන් 6 දෙනාගෙන් දෙදෙනෙක් වෘත්තීමේ වශයෙන් මාද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරතව සිට ඇති බවත් එක් සැකකරුවෙකු සිය විවාහය සඳහා දින නියම කරගෙන ඊට අදාළ ආරාධනාපත් බෙදා හරිමින් සිටියේදී මාද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි අයෙක් බවත් පොලිසිය පවසනවා. අඹගස්දුව පොලිසිය මගින් ඊයේ පස්වරුවේ සිදු කළ හදිසි බැටලීමකදී වියලි ගංජා සහ නිවසක් ආසන්නයේ වගා කර තිබූ ගංජා පැල දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිල සොනකයෙකුගේ සහාය ඇතිව සිදු කළ මෙම වැටලීමේදී ගංජා මිලිග්‍රෑම් 2500ක් පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර නීති විරෝධී ලෙස මෙරටට ගෙන් වූ සුවඳ විලවුන් සහ ආලේපන තොගයක් පිටකොටුව ප්‍රදේශයේදී පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ පිටකොටුව පොලිසිය හා විශේෂ කාර්ය බළකාය එක්ව සිදු කරන ලද මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රසදිය හා අනිකුත් සංඝටක තොරතුරු පිළිබඳ සඳහන් කර නොමැති මෙම නීති විරෝධී සුවඳ විලවුන් තොගය සහ ආලේපන විවිධ රෝගාබාධ ඇති කිරීමට හේතු වන බවද පාරිභෝගික අධිකාරිය සඳහන් කළා. පාසල් දරුවන් සිදු කරන ඇතැම් වැරදිවලට ගුරුවරුන් විසින් විවිධාකාරයේ දඬුවම් ලබා දෙනවා. මේ එවැනි තොරතුරක් අපට වාර්තා වන්නේ කලංකුට්ටිය ප්‍රදේශයෙන්. අද උදෑසන කාලයේ රැස්වීමකට සහභාගී නොවීමේ වරදට උසස් පෙළ සිසුවෙකු පාසලෙන් අස්කර දැමූ පුවතක් අපට වාර්තා වන්නේ ගල්නෑව කලංකුට්ටිය විද්‍යාලයේ. කලංකුට්ටිය මහාවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ශිෂ්‍යයෙකු අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින් පාසලෙන් අස්කොට ඇති බව අපට වාර්තා වුණා. මෙම සිදුවීමට මුහුණ දුන් ශිෂ්‍යයා අසනීප තත්වයක් හේතුවෙන් දින කිහිපයක් පාසල් නොගොස් ඇති අතර නැවත ඔහු පාසලට පැමිණ ඇත්තේ පසුගිය සඳුදා. දරුවාගේ අසනීප තත්වයේ සැලකිල්ලට ගනිමින් ඔහුගේ දෙමව්පියන් මෙම දරුවා පාසලට ගෙනවිත් ඇරලවා තිබෙනවා. අසනීප තත්වයේ හේතුවෙන් මෙම ශිෂ්‍යයා උදෑසන රැස්වීමට සහභාගී නොවි පන්ති කාමරයේ රැඳී සිටීම හේතුවෙන් ඊට දඬුවමක් වශයෙන් විදුහල්පතිවරයා විසින් මෙම ශිෂ්‍යයා පාසලෙන් අස්කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මම කාර්යාලයට ගියාට පස්සේ කිව්වා තරහ වෙන්න එපා දරුවා අස්කරගෙන යන්න කියලා. ප්‍රධාන රැස්වීමට සහභාගී නොවී පන්ති කාමරයේ රැඳී සිටිපුවා. ප්‍රධාන රැස්වීමේදී කතාවක් නොකරපු බවත් තමයි මට කිව්වේ. නීති විරෝධී වැඩක්වත් කළාද කියලාත් මම ඒත් ඇහුවා. ඊටසේ නෑ මේ කතාව කිසි දෙයක් ඕනේ මෙයාව අස්කරගෙන යන්න කියලා තමයි කිව්වේ. අර ව්‍යාපෘතියක් සඳහා 2000ක් රුපියල් 650 වංගාස්තුව අය කරගෙන තිබුණා අපේ. ඒකත් මගේ අතට දුන්නා අරගෙන යන්න කියලා. සාමාන්‍ය ගැටු කර දෙනුමින් බැගෑ පැත්ත ඉල්ලා සිටියා. රැස්වීමට ගියේ නෑ මම පන්තියේ හිටියේ. ප්‍රින්සිපල් ආවා පන්තියට. ඇවිල්ලා ගියා මෙතන ඉන්නපා රැස්වීමට යන්න කියලා. ඊට පස්සේ මං ගාව සර් මට අද අමාරුයි. මං සතියක් ඉස්කෝලේ ආවෙත් නෑ. මං අද ඉන්නම් කියලා. මට ඉස්සරහටකින් කතාවක් කරන්න කිව්වා. මං කිව්වා සර් මට අද බෑ. මං අනිවාර්යයෙන් වෙන දවසක් කරනවා කියලා. ඊට පස්සේ ඒ කතාව හරියන්නේ නෑ. මෙතන ඉන්න පුළුවන් නම් ඒ දෙයට ඉන්නවා නැත්නම් යන්න පුළුවන් කිව්වා. සර් අම්මට කෝල් එකක් කරන් බලන්න කියලා අම්මා නම්බරේ දුන්නා. අම්මා ආවට පස්සේ සර් කිව්වා එකපාරම අස්සි මරන් යන්න කියලා. මං අවුරුදු 3ක් ඉස්සනාවේ ඉඳලා තියෙනවා. බාලදක්ෂයේ 6 වසරේ 11 වෙනකන් ඉඳලා තියෙනවා. 96ක් රිසල්ට් එකක් තියෙනවා. මට සාධාරණයක් කරලා මේ ඉස්කෝලේටම යන්න පුළුවන් විදියට තත්ත්වය හදලා දෙන්න කියලා තමයි ජනාධිපතිතුමාගෙන් අතුළු නිලධාරී සියලු දෙනාගෙම ඉල්ලා සිටින්නේ. මේ සම්බන්ධයෙන් කලංකුට්ටිය මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් අප විමසීමක් කළද ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තමාට පිළිතුරක් ලබා දීමට නොහැකි බවයි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙත මේ සම්බන්ධයෙන් තමන් දැනුවත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ඉන් අනතුරුව තඹුත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාව අප දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට තමා නිලධාරියෙකු පත් කර ඇති බවත් සඳුදා දිනේ වන විට මෙම ගැටලුව විසඳා අදාළ සිසුවාට අසාධාරණයක් සිදු නොවීමට තමන් වග බලා ගන්නා බවත් අප වෙත අදහස් දක්වමින් තඹුත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සඳහන් කළා. කෙසේ වෙතත් අදාළ සිද්ධියට මුහුණ දුන් මෙම ශිෂ්‍යයාගේ අධ්‍යාපන අයිතිය නැවත සුරක්ෂිත කර දෙන තෙක් සියත අප අවධානයෙන්. COVID-19 වෛරසයේ තවත් මාරාන්තික පැතිකඩක් පිළිබඳවයි මේ අනාවරණය. COVID-19 වෛරස් වසංගතයක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව තිබූ බවක් බොහෝ දිනකට දැන් අමතක වී තිබෙනවා. කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් පොදු ප්‍රවාහනයේ භාවිතය, සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම වැනි කරුණු බොහොමයක් දැන් සමාජය තුළ දැකගත හැකියි. නමුත් මෙවනතෙක් වෛරසයේ අවදානම කිසිසේත් සමාජයෙන් පහව ගොස් නැහැ. නිරන්තරයෙන් සෞඛ්‍ය අංශ විසින් මේ පිළිබඳව දැනුවත් කරන පසුබිමක කොවිඩ් වෛරසයේ තවත් මාරාන්තික පැතිකඩක් පිළිබඳව අනාවරණය වී තිබෙනවා. ඒ දුම්පානය කරන්නන්ට හා ඔවුන් අවට සිටින අයට කොවිඩ් වෛරසය නිසා ඇතිවන හානිය ඉතා ප්‍රබල බවයි. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසන්නේ COVID-19 තත්ත්වයෙන් අතිශය පීඩාවට පත් වූ චීනයේ එක් සමීක්ෂණයකින්ද හෙළි වී ඇත්තේ COVID-19 වෛරසය නිසා වන මාරාන්තික අවදානම දුම්පානය කරන්නන්ට 30%කින් වැඩි වන බවයි. කෙසේ වෙතත් දුම්පානය නිසා COVID-19 පැතිරීම හා අවදානම ඉහළ යන බව ඉදිරියේදී හෝ වඩාත් අවධාරණය කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. පිටරටවල ඉන්න අපගේ ශ්‍රී ලාංකිකයන් දිනපතා වගේ රැගෙන එනවා. යම්කිසි සැලසුමකට අනුව මේ දක්වා අපි 42000කට අධික සංඛ්‍යාවක් ත්‍රිවිධ හමුදාවෙන් මේ ආකාරي නිරෝධායන කරලා සමාජයට එකතු කරලා තිබෙනවා අපගේ ශ්‍රී ලාංකිකයන්. 30000කට අධික සංඛ්‍යාවක් විදේශ රටවල ලිමුත් අපි රැගෙන ඇවිල්ලා තිබෙනවා. ඉතින් අපි ඒක නවත්තන්නේ නැහැ. නමුත් ඒකේ යම්කිසි හැමෙන් සමහර විට ගේනවා කියලා පේනවා ඇති. නමුත් අපි කරන හැම ක්‍රියාවලියක්ම කරන්නේ සමාජයට කොවිඩ් ආසාදිත නොවන ආකාරයෙන් වග බලාගෙන කටයුතු කරන්න. විශේෂම අපි මේ අවස්ථාව වන විට හෝටල් වලට අවස්ථා ලබා දීලා තිනවා නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් පවත්වාගෙන යමින් ඔවුන්ටත් යම්කිසි මුදලක් උපයාගෙන ඔවුන්ගේ රැකියාව වුත් පවත්වාගෙන යන ක්‍රමවේදයක්. ඉතින් අපි ඒ කට්ටියගෙන් තමයි විශේෂයෙන්ම ඉල්ලන්නේ ඔබ මේ යම්කිසි හෝටලයක නිරෝධායන කරනු ලබන හෝටලයක සිටිනවා නම් කිසිසේත් සෞඛ්‍ය උපදේශ වලින් පටහැනිව ක්‍රියා කරන්න එපා. ඔබ වගේ කණ්ඩායම් වලින් තමයි යනවා නම් සමාජයට ගත වීමට හැකියාව තිබෙන්නේ. ඒකින්ද අපි කෙසේ හෝ ඒ වළක්වා ගන්න ඕනේ. කොවිඩ් වෛරසයේ ධනාත්මක බව පරීක්ෂා කිරීම සඳහා මෙවන විට ලොව බොහෝ ක්‍රම සොයමින් පවතිනවා. ඒ අනුව කොවිඩ් ආසාදිතෙක් විනාඩි 90ක් තුල හඳුනාගත හැකි ක්‍රමවේදයක් පිළිබඳව එංගලන්තයෙන් වාර්තා වනවා. ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලය කළ පරීක්ෂණයකින් සනාථ වී ඇත්තේ ලැබ් ඔන් චිල්ප් ලෙස හඳුන්වා ඇති එම ක්‍රමවේදයකින් වර්තමානයේ ලබා ගන්නා විද්‍යාකාර ප්‍රතිඵල හා සමාන ප්‍රතිඵල මින් ලැබෙන බවයි. ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ නැණු නිෂ්පාදන නවෝත්පාදන පිළිබඳ මහාචාර්ය හා ඉංජිනේරු අකාදමියේ සමාජික මහාචාර්ය ටෙරි විල්කින්ස් ෆ්‍රෙන්ඩ්ස් මහතාද මේ බව සඳහන් කර තිබෙනවා. ඒ අනුව COVID-19 වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා එම උපංගය දැනටමත් එංගලන්තයේ රෝහල් කිහිපයක භාවිතා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විසයි විස කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද ආරම්භ වුණා. විසි දෙවන වරට සංවිධානය කරනු ලැබූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අදින් ආරම්භ වුණා. ඇට්ලස් ආයතනය මගින් විසබීජ හරණය කරන ලද පොතක් සහ පෑනක් අද දින වෙළඳපොළ නිකුත් කිරීම පිළිබඳව ඇතැම් අධ්‍යාපනඥයන් වශයෙන් ඒ වගේම අපේ රටේ ඉන්න හැම දෙමව්පියෙක්මත් සතුටු වෙන්න ඕන. මේ වර්ෂයේ අවුරුදු 107ක් සපුරමින් ප්‍රධාන අනුග්‍රාහකත්වය මෙවර පොත් ප්‍රකාශකයන් වශයෙන් සංගමයට අපි ලබා දීලා තිබෙනවා. ගිය වසරත් එක්ක සංසන්දනය කරද්දී ඇතරම අලවිය පැත්තෙන් ඉතාමත්ම හොඳ ආරම්භයක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ජනගහනයේ වෙනද වගේ නෙවෙයි සාමාන්‍ය ටිකක් අර සාමාන්‍ය තත්ත්වෙ දිනනවා. උදේ කාලේ ගොඩක් හිටියා. ඒ වරදක් නෑ මේ සෙනග ඉන්නවා. තියෙන උනන්දු අඩු වෙන්නේ නැහැ. කියන්නේ කොරෝනා තිබුණා නෑ කියලා නෑ. ඒගොල්ලෝ ඉතින් අර ෆේස් මාස්ක් එක දාගෙන අවශ්‍ය නිදි දේවල් කරගෙන පිළිවෙලකට මේ දෙයට සහභාගී වෙනවා. බලාපොරොත්තු වෙන වීකෙන්ඩ් එකේ මීට වඩා වැඩි ජනතාවක් සහභාගී වෙයි කියලා. තාම සෙනග එමින් පවතිනවා. ඒ බලාපොරොත්තු වෙනවා හෙට අනිද්දාට හොඳ ප්‍රතිඵලයක් ලැබේ කියලා. කොහොමත් මේ කොරෝනා කියන්නේ අපි පරාජය වෙන එකක් නෙවෙයි. කොරෝනා නිසා කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ ප්‍රදර්ශනය තාම ඉහළින් කරන්න පුළුවන්. මම මෙතෙන්ට සහභාගී වෙන්නේ ඇත්තටම පොත් ප්‍රකාශිකාවකටත් වඩා මම ලේඛිකාවක් පරිවර්තිකාවක් විදිහට මගේ පාඨක සමූහය හමු වීමේ බලාපොරොත්තුෙන් තමයි මම මෙතෙන්ට ඇත්තටම සහභාගී වෙන්නේ. එතන තියෙන වාණිජ පරිවර්තයට එහා ගිය ලොකු අරමුණු ගොඩක් එතන තියෙනවා. 2020 කොරෝනා වදුරුන් අනතුරුව තියෙන මේ පොත් ප්‍රදර්ශනය අභියෝග රැසක් මැද පැවැත්වෙන්නේ. අපි හිතනවා මේ සාමාන්‍ය අවුරුදුවල තියෙන පොත් ප්‍රදර්ශනයේ විදිහට මේක පොත් වසන්තය විදිහටම අවසන් වේවි කියලා. එච් ශාලාවේ අංක 260 කුටිය තමයි මගේ ශාක්‍ය පබ්ලිකේෂන්ස් කුටිය. ඉතින් පොත් වසන්තයට සහභාගී වෙන්න කියලා රටේ හැම සාහිත්‍ය ලෝලි පොත් වලට ආදරය කරන හැමෝටම මම ආරාධනා කරනවා. උදැසන 9ට ආරම්භ වන මෙම පොත් ප්‍රදර්ශනය රාත්‍රී 9 දක්වා පැවැත්වීමට නියමිතයි. ලබන 23 දක්වා පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශවලට අනුව පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ප්‍රකාශ කළේ. විශාල ජනතාවක් පොත් ප්‍රදර්ශනයට සහභාගී වන බැවින් අවදානම් තත්වයක් ඒ තුලින් නිර්මාණය වන බවට විශේෂඥ වෛද්‍යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා පෙන්වා දුන්නා. මේ හේතුවෙන් සංවිධායකින් COVID-19 අවදානම් තත්වයක් සමග පොත් ප්‍රදර්ශනයට පැමිණෙන සියලු දෙනා වෙත උපරිම සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් සකස් කර තිබෙනු දක්නට ලැබුණා. මම හිතන්නේ සාර්ථකයි මේ සැරේ. සෑම කඩේකම සැනිටයිසර්ස් පාවිච්චි වෙනවා. හොඳ අවස්ථාවක් මේක මේ ආරක්ෂක වැඩපිළිවෙලත් හොඳට තිබුණා. හොඳයි අපිට මේ සාධාරණ මුදලට ගන්න. එනකොටම අපිට අත් හොදන්න දුන්නා. සැනිටයිසර් දුන්නා. ඒ හැමෝම ෆේස් මාස්ක් දාගෙන ඉන්නවා. හොඳයි. පාඩුවට ගත්තා හැකි. මේක පොඩක් සෙනඟ ටිකක් අඩු ගතියකුත් තියෙනවා. නමුත් තෝරගන්න ලේසි වෙනවා. අද පළවෙනි දවසේ ඉඳ වෙන්නේ ඒක ගොඩක් කලාවට. සෙනඟ දැන් ගොඩක් වැඩි වුණොත් එහෙම නම් ටිකක් බැරි වෙයි කියලා හිතනවා මේ වගේ මේ කරන්න. ඒනට අර පොඩ්ඩක් හරි පිළිහෙලක් තියෙන දවසේ අර ලිමිට් කරලා ඉන්න මිනිස්සු. අපිට වඩා සහනදායි විදියට පොඩ්ඩක් මිල අඩු කරලා තියෙනවා. අද පළවෙනි දවසේ වෙලත් හුඟක් අය ඉන්නවනේ. රවින්දර පළවෙනි දවසේ මේ තරම් සෙනඟ නැහැ. අද ගොඩක් ඉන්නවා. අවුලක් නැහැ හොඳයි වෙයි. කට්ටිය ගොඩක් ඉන්නවා. උනන්දුවක් තියෙන කට්ටියද? ගේ පාටට සෙනඟ චුට්ටක් අඩු මම හිතන්නේ අර කොවිඩ් ඉඳලා එවන කට්ටිය අඩු හින්දා වෙන්නේ පහසුවෙන් පොත් ගන්න පුළුවන් කියන්නේ කට්ටිය අඩු හින්දා හොඳට තමයි 20% off එකක් තියෙනවා සම්පූර්ණ කාඩ්ස් වලට offers තියෙනවා discount එකක් තියෙනවා අත්‍තරම අර ඕන පොත් ටික ඔක්කොම එකම තැනින් ගන්න පුළුවන් ඉතින් අත්‍තරම හොඳයි ඔක්කොම check කරලානේ ගන්න temperature එක check කරනවා තව sanitizers කරලා මේ තමයි ගන්න ඔක්කොම hand sanitizer එහෙම තියෙනවා අත හොදන්න එහෙම තියෙනවා හොඳයි අත්‍තරම ඕලන්නේ ජනතාවට එන්න බයක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ හොඳයි අද අපි පළවෙනි දවසේ ආවෙත් ඒක තමයි සෙනඟ ටිකක් අඩු නිසා ව්‍යාපාරික පුවත් ඇතුළු පුවත් කිහිපයක් දැන් කෙටියෙන්. යාල් විරින්දු 2020 සැප්තැම්බර් 23, 24, 25, 26 සහ 27 යන දිනවලදී කොළඹ රාමඩා හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා කොළඹ රාමඩා හෝටලයේදී පැවැත්වුණා. යාපනයේ පාරම්පරික ආහාර වට්ටෝරු උපයෝගී කරගනිමින් මෙම ආහාර ප්‍රදර්ශනය පැවැත්වෙන අතර මෙවැනි ආහාර ප්‍රදර්ශනයක් කොළඹ රාමඩා හෝටලයේදී පවත්වන්නේ පළමුවරට වීමත් විශේෂත්වයක්. ග්‍රේස් කොස්මැටික් ආයතනය ඉවෝ සන්නාමය යටතේ රූපලාවන්‍ය ද්‍රව්‍ය කිහිපයක් පාරිභෝගිකයන්ට හඳුන්වා දී තිබෙනවා. මේ යටතේ ෆේස් වොෂ්, බොඩි ලෝෂන්, කන්ඩිෂනර්, ෂැම්පූ සහ අත්සේතුම් කාරක ඇතුළු නිෂ්පාදන කිහිපයක් එළි දැක්වීම පසුගියදා කොට්ටාව සමර්ෆීල්ඩ් උත්සව ශාලාවේදී සිදු කෙරුණා. අවුරුදු 15 ඇතුළත අපි අපේ වෙළඳාමයන් විශාල ප්‍රමාණයක් කරා 100ක් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් තමයි අපි මේ හඳුන්වා දුන්නේ. ලංකාවේ අංක 1 නිෂ්පාදනයක් බවට Evo Beauty Cosmetic එක පත් වෙනවා අනිවාර්යයි. මෙරට උසස් තත්ත්වයේ හඳුන්කරු නිෂ්පාදනය සහ අපනයනය කිරීමේ ප්‍රමුඛ ආයතනයක් වන තායි සුමේදා ආයතනය සිය අපනයන ශ්‍රේෂ්ත්‍රය තවදුරටත් පුළුල් කරමින් දේශීය හඳුන්කරු නිෂ්පාදන කැනඩාවට ප්‍රථමවරට අපනයනය කිරීම පසුගියදා උත්සවාකාරයෙන් ආරම්භ කළා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවය සඳහා සහභාගී වුණා. අප තායි සුමේදා ආයතනය ඉතා උසස් තත්ත්වයෙන් හඳුන්කූරු ආනයනය කිරීමටත් ජාත්‍යන්තර තලයට රැගෙන යාමට හැකිවීම මාලද තවත් ජයග්‍රහණයක් හා භාග්‍යයක් ලෙස සැලකෙමි. කැනඩා රාජ්‍ය ආක්‍රමණය කර තිබූ ඉන්දියානු හඳුන්කූරු වෙනුවට දේශීය අප ආයතනයේ ලංකා සුමේදා හඳුන්කූරු කැනඩා රාජ්‍ය තුල බෙදා හැරීමට ලැබීම අප ලද්ද විශාල ජයග්‍රහණයක්. මිස්වල් ශ්‍රී ලංකා තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා TVS ලංකා සමාගමෙන් ස්කූටි පෙට් වර්ගයේ යතුරුපැදි ලබා දීම සිදු වුණා. එහිදී මිස්වල් තරගාවලියේ කිරුළ දිනාගත් දෙව්මි තත්සරණ නිසා TVS ආයතනය මගින් අනුග්‍රාහක දායකත්වයේ දැක්වූ මිස් ටැලන්ට් අනුතරගයේ ජයග්‍රාහිකා හිමාලි හේරත්ට TVS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රවි ලියනගේ මහතා සහ අලවි ප්‍රධාන සහ නව ව්‍යාපාර නිලධාරී උෂාන් විජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ටැග් ලබා දීම සිදු කරනවා. වසර 1,20,000කට පෙර පැවති මානව පාසලකුණු සෞදි අරාබියෙන් හමු වී තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට ගෙනීමට අප සූදානම්. ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.